ඔය රජගහනුවර තිබිලා තිබෙනවා ඉන්ද්‍ර පර්වතය කියලා පර්වතයක් තිබුණා තියෙනවා. ඔය ඉන්ද්‍ර පර්වතයේ ටිකක් හොඳට අහසට ඉලිප්පිච්ච අහසට නැගිච්ච ඉතින් මේ කූට පර්වතයක් කියන්නේ උල් ස්වභාවයක හැදීට අහස පැත්තට හැදිලා තිබෙන පර්වතයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය කෙට්ටුව පර්වතේ වැඩ ඉඳලා තිබෙනවා. ඒකට හේතුව ඒ පර්වතයේ තිබිලා තිබෙනවා ඉන්දක කියන යක්ෂයාගේ භවනය එතන තිබිලා තියෙනවා. සතරවරම් දෙවියෝ ඉන්නේ තවතිසා දිව්‍ය ලෝකේ යටතේ. ඒ කියන්නේ චාතුර්මහරජික දිව්‍ය ලෝකේ. ඒ චාතුර්මහරජික දිව්‍ය ලෝකයේ ඉන්නවා යක්ෂයෝ ඉන්නවා, දතරාට මියුසික් කරන කට්ටිය ඉන්නවා, දිව්‍ය නාගයෝ ඉන්නවා. ඒ වගේම මේ තවත් ඒකේ අසුර කොටසට යන දිව්‍ය කොට්ටාසයක් ඉන්නවා. මේකෙමි දෙවිවරු එක් කොටසක් ඉන්නවා යක්ෂ නමින්. ඒ අයගේ ඉන්නවා මහානුභාව සම්පන්න අය ඉන්නවා, අල්පේ ශාක්‍ය අය ඉන්නවා. ඉන්දකූට කියන නමින් යුත්තේ පර්වතයේ ඒ යක්ෂයාගේ භවනේ ලෞතර බුදුරජාන් වහන්සේ ටිකක් වැඩිනවා. ඒ එයාගේ නම ඉන්දක. එතකොට ඒ ඉන්දක කියන යක්ෂයා, ඒ කියන්නේ චාතුර්මහරජික දිව්‍ය ලෝකයට අයිති ඒ භූමිය පැත්තට බර වෙච්ච විමානයක් තිබෙන යක්ෂයා ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ තමයි මෙයා අහනවා, රූපං න ජීවං ති වදಂತಿ බුද්ධං. රූපං න ජීවං, රූපං න ජීවං ති වදಂತಿ බුද්ධා, කතන්වයන් වින්දති මං ශරීරං. ඊළඟට කුතස්ස අට්ඨීයක පින්දමේති කතන්වයන් සජ්ජති ගබ්බරස්. ඕක මේ ඇත්තටම යක්ෂ ප්‍රශ්නයක්. ඒ තමයි දැන් මෙයා කියනවා බුදුරජාන් වහන්සේට, රූපං න ජීවං, රූපය ජීවයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේලා කියනවා. බුදුරජාණන් වහන්සේලා කියන්නේ නැහැ රූපං රූපය ජීවිතයක් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපං න ජීවං, රූපය ජීවයක් නෙවෙයි කියලා කියනවා. එතකොට රූපය ජීවයක් නෙවෙයි නම් මේ රූපය කොහොමද මේ ශරීරේ ඉන්නේ තියෙන්නේ, මේක පිහිටන්නේ කොහොමද, මේ කොහොමද මේ ශරීරය, එහෙම නැත්නම් මේ රූපය මේකේ අස්සෙට එන්නේ කොහොමද, මේ රූපය මේකේ තියෙන්නේ කොහොමද, මේක හැදෙන්නේ. ඊළඟට කියනවා කුතස්ස අට්ඨීයක පින්දමේති. අට්ඨීයක පින්ද ඒ කියන්නේ මේ ශරීරයේ තිබෙනවා හය කොටසක් තිබෙනවා ශරීරයේ, තද කොටසක්, හයියට ෆ්‍රේම් එක වගේ. අනිත් එක තමයි යකපින්ද කියලා කියන්නේ ඒක වටේට තියෙන මේ මාංශ පේශි මස්. මේ අට්ඨියක පින්දමේති කියලා කියන්නේ දැන් මේ ඇට ස්වභාවයක්, මස් ස්වභාවයක් තිබෙනවා. මේ ඇට මස් ස්වභාවයෙන් යුක්ත වෙච්ච මේ සත්වයා කතන්වයන් සජ්ජති ගබ්බරස්මින්, කොහොමද මෙයා මේක අස්සට වෙලා ඉන්නේ, කොහොමද මෙයා හිටින්නේ, කොතනින්ද ආවේ, කොහොමද මේ සිද්ධිය වෙන්නේ කියලා මෙයා අහන්නේ. දැන් මෙයාට ප්‍රශ්නයක් තිබෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා රූපය ජීවිතයක් නෙවෙයි කියලා දේශනා කරනවා. ඒ වුණාට මේ සත්වයා ඉන්නේ මෞකුසකනේ, මෞකුසක සත්වයා ඉන්නේ. ඊළඟට ඒ සත්වයා ඇතුලේ තිබෙන්නේ අර ඇටමස් නහරාදී දේවල්. එතකොට මේක සත්වෙක් නොවෙන්නේ කොහොමද කියන කතාව තමයි අහන්නේ. මෙයාට තියෙන තදබල විදියට මේ රූපය ආත්මයක් හැටියට ගත්ත ගැනීම. මේකෙන් අපි කාරණයක් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි මේ රූපය කියන එක අවස්ථා කීපයක පාවිච්චි කරනවා. මෙතන පාවිච්චි කරන විදිය අපි දැනගන්න ඕනේ වෙන තැනක පාවිච්චි කරන විදිහට නෙවෙයි. මෙතෙන්ද ගැලපෙන්නේ. දැන් අපි අභිධර්මයේ ඉගෙන ගන්නකොට රූප කියන එක මෙන්න මෙහෙම දෙහි විදිහට ඉගෙන ගත්තා. ඒ තමයි
පළවෙනි එක තමයි භූත රූප කියලා જાතිය. ඒ භූත රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. අනිත් එක ඉගෙන ගත්තා උපාදාය රූප කියලා. 24ක්. භූත රූප හතර ආධාර කරගෙන ඒ මත ඉන්නා වූ ඒ මත තිබෙන්නා වූ තවත් සූක්ෂම වූ රූප ස්වභාවය. 24ක් ඉගෙන ගත්තා. ওই 24ෙන් අපි තව කාරණයක් කතා කළා. ඒ තමයි අපි රූප දකිනවා කියලා. රූප දකිනකොට එතනදි වෙන කතනයක් කරන්නේ. ඇත්තට රූප 28ක් තිබුණාට දකින එකට ඉදිරිපත් වෙන්නේ එකයි. ඒ කියන්නේ 28න් එකයි වර්ණ රූපී විතරයි. ওই රූප තිබුණාට අපිට රූප පේනවා කියලා කිව්වට ඔක්කොම රූප පේන්නේ නැහැ. ඒක නිසා ඔන්න ඔය පටලැවිලි අර ගැනීම සඳහා අභිධර්මයේ හරියට වටිනවා. තව එකක් තමයි දැන් මේ සත්‍යමේ රූපය අරගෙන යන් යන් දේවල් විඳිනවා. හොඳ සැප දුක නරක හොඳ දේවල් විඳිනවා. එහෙම විඳිනේ කරනකොට ඒකට වර්ණ රූපී විතරක් තිබිලා හරියන්නේ නැහැ නේ. අනිත් ඒවා තියෙන්න පායි. අනිත් කතාව තමයි දැන් මේ අටි යක පින්ඩ කියලා කියන්නේ ඇට සැකිල්ලයි මස්. මේකෙන් පේනවා අර ඔය ප්‍රශ්නය අහන කෙනා අහන්නේ නිකන් අර ගොඩාක්ම මේ ගැඹීර ගැඹුරු අභිධර්මයකට බැහැලා ඒ වගේ මහා දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි ඔක අහන්නේ. එයා මේ සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්නා වූ කතාවක් අහන්නේ. දැන් ඔය ඇටසැකිල්ල මස්පිඩු මේවා හොඳ උසට තියෙනවනම් අපි උස මිනිහා කියලා ගන්න. ගොඩක් ලොකුවට තිබෙනවනම් මහත මිනිහා කියලා ගන්න. ආන්න ඒ වාගේ මෙයා මේ ලෞකික මට්ටමේ ප්‍රශ්න අහන කෙනෙක්. මේ හැබැයි මෙයාට මේ හොඳ දෘෂ්ටියක් තිබෙනවා පුජ්‍යල දෘෂ්ටිය. අපි මේ සූත්‍රේ කතා කරගෙන යන් යනකොට අපිට තේරෙවි. මෙහෙන් කියන්නේ මොකද්ද කියලා. දැන් මේ තමයි ප්‍රශ්නේ. මේ පද හතරෙන් මෙයාගේ තිබෙන අදහස මේක කොහොමද වෙන්නේ? අනිත් එක තමයි දෙයක් තමයි අර මෙයාගේ තව අදහසක් තියලා තියෙනවා. දැන් මව කන දේවල් බොන දේවල් නිකන් එක රැයින් සම්පූර්ණ දිරවලා දියවලා දිරල සම්පූර්ණම වෙනස් වෙලා යනවා. කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට දැන් මේ සත්‍යයත් දිරන්න එපායි. මේ කියන්නේ දැන් ඇතුලේ තිබෙනා වූ මේ මාංශ පේශි ටිකක් දිරල යන්න එපායි. හැබැයි මේක වෙන්නේ නැහැ. එයා එහෙම කියන්නේ හේතුව අම්මාට අම්මා නෙවෙයිනේ මේ දරුවා කියන්නේ. දරුවා වෙන එක්කෙනෙක් අම්මා වෙන එක්කෙනෙක්. හැබැයි අම්මා ආධාර කරගෙන තමයි මේ දරු රූපී තියෙන්නේ. ඔන්න ඔය සත්ත ආත්ම ජීව අදහස කදින් කවාගෙන ඉන්න කෙනාගේ හිතට හැම වෙලාවෙම එයා හිතන්නේ රූපේට බරවයි, රූපේට ගැතිවයි, රූපේට අගේ දීලයි, රූපයේ බැසගෙනයි. එතකොට කවදාකවත් මේ කිනාට රූපය තියෙන රූපයේ පරිසරයෙන් එහාට ඇදිලා යන්න බෑ. යම් කිසි තැනක රූපයක් තිබෙනවා නම් කැපිලි කෙටිලි තුවාලවීම් විඳවීම් ගොඩක් තිබෙනවා. ඉඳ හම්බෙන්නේ රූපයක් තියෙන තැනක. භූමියක්, ගෙදරක්, දොරක්, ඇඳක්, පුටුවක්. එයා ජීවත් වෙන තැන ඛණ්ඩ වෙන්නේ රූපමයි. ආහාර, පාන, වතුර, පිය ඔක්කොම ටික රූප පරිභෝග කරන්න වෙන්නේ. ඉඳ වෙන්නේ රූපයක. ඊළඟට දුක්කෙන්නේ රූපේ නිසා. ඉඩකඩම්, යාන වාහන ආදි දේවල් නිසා එයා හැම වෙලාවෙම රූප ගරුකත්වයේ ඉන්න නිසා ඒ වගේ දුක් කරදගෙන. එයාට ඉන්න කාලේ රකින්න වෙන්නේ රූපයක්. තමන්ගේ ඇඟ, ඇස, කන, නාසය මේවා. ඒක නිසා රූපය ගන්නකොට ඔය ටික ඔක්කොම ඔටෝ එනවා. මේ ඉන්ද කියන යක්ෂයාගේ හිත ඔන්න ඔය රූපගරුක ස්වභාවයක ඉන්නේ. ඉතින් මේක තථාගතයන් වහන්සේ අනු බොහෝම කරුණාවෙන් එතෙන්ට වැඩලා තියෙන්නේ. උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවන් පස්සේ ඒ කෙනා සසර දුකින් මිදෙන්න යාගේ දෘෂ්ටියෙන් මිදෙන්න හරි අනුකම්පාවෙන් කියලා දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ උත්තරය ලබා දෙන අවස්ථාව. අන්න එතන තමයි මේ මෙතන තිබෙන ධර්ම කොටාසය තිබෙන්නේ. මේ
යක්ෂයාගේ අදහස කොහොමද සමනය වෙන්නේ කොහොමද ඒක විස්තර කරන්නේ